ඉංජිනේරු පුබුදු නිරෝෂන්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විදුරුවල ශාස්ත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව පත්කල කමිටුවේ සාමාජික අදහස් කීපයක්ම දැනට ප්‍රකාශ වුණ හින්දා මම කෙටියෙන් කරුණු දෙකක් ගෙනහැර දක්වනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විදිහට අපි මෙම ගෙන එන විදුලිබල ශාස්ත්‍රයේ ප්‍රතිසංස්කරණ යෝජනාවලියට සංශෝධන ඇතුළත් කළ යුතු ඇයි කියන කාරණයයි, එම සංශෝධන ඉදිරිපත් කරන සංශෝධන රජ පාර්ශවෙන් බාරගන්නේ නැත්තම් මේ පනතට විරුද්ධ විය යුත්තේ ඇයි කියන එකයි කාරණා දෙකක් ගෙනහර දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. එතෙන්දී ඔබ දින කිහිපයකට කලින් ප්‍රවෘත්ති වලට සමන් දුන්නා නම් දකින්න ඇති ශ්‍රී ලංකාවට විදේශ මූල්‍ය පහසුකම් සලසන ආයතන සඳහා වත්මන් ජනාධිපතිතුමා සහ රේකී අමාත්‍යවරයා විසින් සංවිධානය කළ අදහස් දැක්වීමේ අවස්ථාවේදී රේකී අමාත්‍යවරයා පැහැදිලිව ප්‍රකාශයට පත් කරා, දැනට පවතින විදුලිබල මණ්ඩලය සහ විදුලිබල ශාස්ත්‍රය රාජ්‍ය ඒකාධිකාරියක් බවත්, එම රාජ්‍ය ඒකාධිකාරිය පවත්වාගෙන යමින් අපේ විදුලිබල ශාස්ත්‍රයේ ජනන සම්ප්‍රේෂණ බෙදාහැරීමේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මූල්‍ය තත්ත්වයක් අප රටට නොමැති බවත්. එතනදී උපුටා දැක්වේ, කරුණ ගෙනහර දැක්වේ රාජ්‍ය ඒකාධිකාරියක් තුලින් අපිට අපේ ආර්ථික තත්ත්වය තුළ විදුලිබල ශාස්ත්‍රය පවත්වාගෙන යන්න බැහැ. එම නිසා පෞද්ගලිකාංශයට මෙම රාජ්‍ය ඒකාධිකාරය විවෘත කළ දිය යුතු බව. හැබැයි අපි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විදිහට ඔබට සහතික කරලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින්නේ එම ප්‍රකාශය වැරදි. ලංකාවේ 1996 විදුලිබල ශාස්ත්‍රයේ රාජ්‍ය ඒකාධිකාරය බිඳ වැටෙනවා. එතනදී 1996 ඉඳලා අද වෙනකන් ජනරල් ශාස්ත්‍රය ජෙනරේෂන් සෙක්ට එක, පෞද්ගලික කියන්නේ ප්‍රයිවට් සෙක්ටර් IPPs ඉන්නවා. එතකොට 50% වගේ ජනරල් ශාස්ත්‍රය කියන්නේ ජෙනරේෂන් සෙක්ට එක දැනටත් පුද්ගලිකාංශයේ සහභාගීත්වය තියෙනවා. එතෙන්දී සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම ට්‍රාන්ස්මිෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් සෙක්ටර්ස් දෙක විතරයි විදුලිබල මණ්ඩලය කියන්නේ රජයේ සතුව 100% පවතින්නේ. ඒ මොඩල් එකට කියන්නේ සිංගල් බය මොඩල් කියලා, තනි ගණුම්කරු මොඩල් එකක්. මේ පනතෙන් යෝජනා කරන්නේ මෙම තනි පුද්ගල තනි ගණුම්කරු මොඩල් එක, සිංගල් බය මොඩල් එක තොග වෙළඳපොළකට යමු කියන එක. කියන්නේ හෝල්සෙල් මාකට් එකට යමු කියන එක. එතෙන්දී හෝල්සෙල් මාකට් එකට යනකොට, කියන්නේ තොග වෙළඳපොළකට යනකොට ඒ රටේ විදුලිබල ශාස්ත්‍රය මැචුව වෙන්න ඕනේ, පරිණත වෙන්න ඕනේ. පරිණත වෙනවා කියලා කියන්නේ නිසි ප්‍රමාණයෙන් ජනන ධාරිතාවන් තියෙන්න ඕනේ, ට්‍රාන්ස්මිෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එක පරිණත වෙන්න ඕනේ, මැචුව වෙලා තියෙන්න ඕනේ. එහෙම මාකට් එකක්, එහෙම ශාස්ත්‍රයකට විතරයි හෝල්සෙල් මාකට් එකට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. මෙම පනතෙනොත්, මෙම රජය ගෙනල්ලා තියෙන පනතෙනොත් ඒක නිසියාකාරයෙන් තක්සේරු කරලා හෝල්සෙල් මාකට් එකට යන්න පනත සම්මත වෙච්ච දවසේ ඉඳලා අවුරුදු 5ක් ලබා දීලා තියෙනවා. එම අවුරුදු 5ේදී හෝල්සෙල් මාකට් එකට යන්න බැරි වුණොත් එකවරකට අවුරුද්ද බැගින් දික් කරලා තව අවුරුදු 5ක් ලබා දීලා තියෙනවා හෝල්සෙල් මාකට් එකට යන්න. ඒ කියන්නේ මෙම පනතෙන් පවා පිළි අරගෙන තියෙනවා හෝල්සෙල් මාකට් එකට යන්න නිසි අවුරුදු ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. ඒක මේ මාස ගාණක් නෙමෙයි, අවුරුදු 5 සිට අවුරුදු 10 දක්වා දීලා තියෙනවා තොග වෙළඳපළකට ඇතුල් වෙන කාලය. හැබැයි මෙම පනතෙන්ම, මෙම පනත ලියන්නෙම ආණ්ඩුව රාජ්‍ය ඒකාධිකාරියක් විදිහට වැරදිලා වරද්දලා අර්ථකථනය කරන දැනට සිංගල් බය තනි ගණුම්කරු මොඩල් එකේ තියෙන මොඩල් එක තොග වෙළඳපළකට යන්නම තමයි මෙම පනත පිටු 150 ලියන්නේ. එතකොට ඒ පනතේ, ඒ පිටු 150 මේ තොග වෙළඳපළ ගැන තියෙන්නේ පිටුවකින් භාගයක් විතරයි. ක්ලෝසස් ගත්තොත් එක ක්ලෝස් එකයි සබ් ක්ලෝසස් 4යි. ඒ සබ් ක්ලෝසස් 4ෙන් පළවෙනි සබ් ක්ලෝසස් 3ේ තොග වෙළඳ පොලක් පිහිටවන්නේ කොහොමද, පිහිටවන්නේ කවද්ද, පිහිටවද්දී ඒකේ තියෙන ගුණාංග ගැන ලියලා තියෙනවා. හැබැයි මෙම සබ් ක්ලෝසස් 4ෙන් හතරවෙනි එකෙන්ම අර උඩින් ලියපු 1, 2, 3ේ තියෙන කරුණු නිෂේධනය කරලා තොග වෙළඳ පොල බයිපාස් කරලා තියෙනවා.
එතකොට මෙ පනති හරයම වෙන්නේ තොග වෙළඳපළකට යනවා කියන එක. තොග වෙළඳපළ කියන්නේ දැන් අපි පාරිභෝගික විදිහට අපිට එක සීබී එකක් තියෙනවා. අපි දන්න බෙදාහැරීමේ සීබී එක එතනින් තමයි අපිට විදුලි බලය හම් වෙන්නේ. නැද ඔය විදුලි බලය සීබී එකට අපි බැන්නට ඒගොල්ලන්ගේ දොස් කිව්වට අපිට වෙනින් තැනක් නැහැ ගන්න. මෙම පනතෙනොත් මෙම පනත සම්මත වුණා කියලා අපි පාරිභෝගික විදිහට විදුලිය ලබා ගන්නේ ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න නෙමෙයිනේ. අපි පාරිභෝගික විදිහට විදුලිය ගන්නේ පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්න ගන්න විදුලිය සඳහා මම පනත සම්මත වුණා කියලා වෙනින් ආයතනයක් හැදෙන්නේ නැහැ. ওই සමාගම් 12ක් ආවා කියලා ඔබට මට කාටවත් සාමාන්‍ය පාරිභෝගික ගෘහස්ත වෙන්න පුළුවන්, වාණිජ වෙන්න පුළුවන්, කර්මාන්තකරුවෙක් වෙන්න පුළුවන්. මම පනතෙන් සමාගම් 12ක් හැදුණා කියලා ඒ තමන්ගේ වටේ පිටේ තියෙන බෙදාහැරීමේ සමාගමේ සේවාව නරකයි කියලා වෙනින් කෙනකින් ඔගලන්ට ගන්න බෑ. එතකොට වෙන්නේ තොග වෙළඳපළක් හැදුවාම වෙන්නේ ඒ තමන්ගේ වටේ තියෙන බෙදාහැරීමේ සමාගමට පුළුවන් ජනන සමාගමක් කියන්නේ ජෙනරේෂන් කම්පැනියක් එක්ක ඍජු ගනුදෙනුවකට යන්න. කියන්නේ ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක තියෙනවා. හැබැයි එම මුදල් ගනුදෙනුව කියන්නේ PPA කියලා අපි කියන්නේ ජනන සමාගමයි බෙදාහැරීමේ සමාගම අතර ඍජු ගනුදෙනුවකට යන්න පුළුවන්. යන්න පුළුවන් කාටද? තමන් අවට ඒ බෙදාහැරීම සපයන සමාගමට. එතකොට ඒ සමාගමට තව කියන්නේ කම්පිටිෂන් එකක් නැත්තම්. කම්පිටිෂන් එකක් නැත්තම් මොකද වෙන්නේ? එතකොට එම බෙදාහැරීමේ සමාගමයි ජනන සමාගමේ තියෙන පෞද්ගලික ඒකාධිකාරයට අපේ වටේ තියෙන පාරිභෝගිකයෝ අහු වෙනවා. ඒක තමයි පළවෙනි කාරණේ. එතකොට ඇමතිවරයා, ආණ්ඩුව, ජනාධිපතිවරයා මූල්‍ය අපිට ආධාර ලබා දෙන සමාගම් ඉදිරියේ සපත කරලා කියනවා රාජ්‍ය ඒකාධිකාරියක් තියාගෙන මේ ගමන යන්න බෑ කියලා. හැබැයි ඒකාධිකාරිය කියන්නේ රාජ්‍යද පෞද්ගලික දදාල නැහැ. ඒකාධිකාරියක් තියෙනවා නම් මාකට් එක පාරිභෝගිකයට නෙවෙයි වැඩිපුර ප්‍රතිලාභය හම්බ වෙන්නේ, මාකට් එකේ මොනෝපොලික අයිති එක්කනට. එතෙන්දී මෙම පනතෙන් සිද්ධ වෙන්නේ රාජ්‍ය ඒකාධිකාරිය පුද්ගලික ඒකාධිකාරියකට මාරු වෙන එක. ඒ තමයි පළවෙනි කාරණය. ඒ හින්දා තමයි අපි පළවෙනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ මෙම පනති තියෙන 34 කියන වගන්තිය අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතුයි. එම වගන්තිය තාක්ෂණිකව හෝ නීත්‍යානුකූලව හෝ ප්‍රායෝගිකව වළංගු වගන්තියක් නෙවෙයි. අංක 1. අංක 2 මෙතන තව මොනෝපොලියක් හැදෙන, කියන්නේ ඒකාධිකාරයක් හැදෙන තව ක්ලෝස් එකක් තියෙනවා සෙක්ෂන් 20.6. එම වගන්තියත් අනිවාර්යයෙන්ම සංශෝධනය වෙන්න ඕනේ. ඔබට මතකනම් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 5 වෙනිදා මෙම පනත මුලින්ම පාර්ලිමේන්තුවට එනකොට ඇමතිවරයා සඳහන් කරා මේකේ තියෙන සුළු මුද්‍රණ දෝෂ ටිකක්, ප්‍රින්ටින් මිස්ටේක්, ස්පෙලිං මිස්ටේක් ටිකක් විතරයි කියලා. හැබැයි එම පනතේ සඳහන් වුණා 26 කියන එකේදී අර මං කලින් කියපු ජෙනරේෂන් ට්‍රාන්ස්මිෂන් ඩිස්ට්‍රිබියුෂන්, කියන්නේ ජනන සම්ප්‍රේෂණ බෙදාහැරීම් ලයිසන්ස් 3ක්, බලපත්‍ර 3ක්, ඒ 3න් 2ක් එක්කෙනෙක් එක්කෙනෙකුට, කියන්නේ එක සමාගමකට හෝ එක අයිති තියෙන එක්කෙනෙක්ට ගන්න බෑ. කියන්නේ එක්කෙනෙක්ට පුළුවන් ඒ 3 එකක් තියාගන්න විතරයි. එතකොට මොනෝපොලියක් හැදෙන්නේ නැහැනේ, ඒකාධිකාරියක් හැදෙන්නේ නැහැ. ඒක හරි. හැබැයි තව මාස 4කින් අප්‍රේල් 17 දැන් මේ අර ප්‍රින්ටින් මිස්ටේක් විතරක් තිබ්බ පනත නෙමේ සංශෝධනය වෙන්නේ. අප්‍රේල් 17 මේක ආයෙ එනකොට ඒ 26 වගන්ති අරුම පුදුම විදිහට වෙනස් වෙනවා. තමන්ට, කියන්නේ එක පුද්ගලයෙක්ට හෝ ආයතනයකට කොටස් 150 දක්වා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට කොටස් 50 151කට වඩා වැඩි වුණොත් විතරයි අර ජනන සම්ප්‍රේෂණ බෙදාහැරීම 3න් 2ක් තියාගන්න බැරි වෙන්නේ. එහෙම වෙන්න බෑනේ. එතකොට අපි දැනගන්න කැමති දෙසැම්බර් මාසේ 5 වෙනිදා ඉඳලා අප්‍රේල් 17 වෙනකොට මෙම භයානක වෙනස්කම කරන්න කවුද? දැන් පබ්ලික් කන්සල්ටේෂන් කරා කියලා කියනවනේ. කවුද මේ පබ්ලික් කන්සල්ටේෂන් එක දුන්න පාර්ශවය කියලා අපි දැනගන්න කැමති. ගොඩක් කරුණු කියන්නේ, ওই කරුණු දෙක තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. එතකොට රජය පාර්ශවයෙන් කියන මෙම රාජ්‍ය ඒකාධිකාරයේ මිදිලා අපි යන්න හදන්නේ පෞද්ගලික ඒකාධිකාරයකට. ඒක තමයි මේකට විරුද්ධ වෙන්න දෙන පළවෙනි ප්‍රධාන දේ. එහෙම නැතුව විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ අර කිව්වා වගේ අපි අනිවාර්යෙන් හැමෝම පිළිගන්නවා. මේක නිසි පාර්ශවකරුවන්ගේ ඇගේමකින් කන්සල්ටේෂන් එකකින් කරා නම් මේ පනත තමයි ලංකාවේ මිනිස්සු හැමෝම රිෆෝම් එකකට කැමති වෙන පනත. ඒක කිසි තර්කයක් නැහැ. හැබැයි මෙම රජය, මෙම වත්මන් ආණ්ඩුව මැතිවරණ වසරක්, තව මාස 4කින් මැතිවරණයක් පවත්වනවා. ඒ තියෙද්දි මේ කරන්න හදන චේන්ජ් එක මීට වඩා අපි ආණ්ඩුවට පළවෙනි ඉල්ලීම කරන්නේ පවතින රජයට පොඩ්ඩක් නැවතලා හිතමු, තව කාලයක් ගන්න, ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණයට කවුරුත් විරුද්ධ නැහැ, තව කතා කරමු, තව මාසයක් ගන්න උපරිම මේක කරන්න පුළුවන්, කවුරුත් විරුද්ධ නැහැනේ.
කියන්නේ මේ වෘත්ති සමිතිය කතා කරා, දේශපාලන පක්ෂ කතා කරා, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වගේ තාක්ෂණික විද්වත් ආයතන කතා කරා, විශ්වවිද්‍යාල කතා කරා, කොහෙවත් ඔයගොල්ලන්ට ඇහිලා නැහැ මේකට විරුද්ධයි කියලා. මේක කරන්න ඕනේ. එන තව කාලය ගන්න, සතියක් මාසයක් උපරිම ගන්න, අපි හැමෝටම එකතු වෙලා මේක සංශෝධනය කරන්න පුළුවන්. කරමු. එහෙම බැරි වුණොත් හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කරා, විපක්ෂයේ ප්‍රධාන සියලුම් පක්ෂ ප්‍රකාශ නිකුත් කරා, අදහස් දැක්වුවා, කවුරුත් මේ පනතට පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරන්න කැමැත්තක් නැහැ කියන එක ප්‍රකාශ කරා. පළවෙනි ආරාධනය අපේ ආණ්ඩුවට, රජයට, වෙනස් කරගමු හැමෝම එකතු වෙලා අලුත් එකක් ගේමු. එහෙම බැරි නම් අපි විපක්ෂයට ආරාධනය කරනවා, රජ්‍ය පාර්ශ්වයේ ප්‍රධාන පංගුකරුවන්ටත් ආරාධනය කරනවා මෙම පනත පරාජය කළ යුතුයි. ඒ පරාජය කරන්නේ විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ නෙවෙයි. ඒ හින්දා මේකට විරුද්ධ වෙන කාටවත් ඒ චෝදනාව අනාගතයේදී එල්ල කරන්න එපා. මේ පරාජය කරන්න අපි යෝජනා කරන්නේ මේ ප්‍රතිසංස්කරණ හරි විදිහට කරන්න නැති හින්දා. ඒ හින්දා අංක 1 යෝජනාව නැවතත් රජයට කරන්නේ, රේඛීය අමාත්‍යවරයාට, ජනාධිපතිවරයාට තව මාස 4කින් අවසන් වෙන මේ ආණ්ඩුවේ මේ ඓතිහාසික වැරද්ද කරන්න එපා. රට මේ තත්ත්වයට ආර්ථික වශයෙන් පත් වුණේ අපි ගත්ත වැරදි තීරණේ හින්දා. මෙම තීරණයත් ඒ වගේම වැරදි තීරණයක්. අපි අපේ પરම්පරාව, ඊළඟ પરම්පරාව වග කියන්න ඕනේ මේ ගන්න තීරණයට. ඒ හින්දා නැවත වරක් ආයෝජනය කරන්නේ අපි චුට්ටක් නැවතිලා හිතමු, වෙනස් වෙමු, අලුතෙන් පනතක් ගේමු, මේක සංශෝධනය කරගමු. බොහොම ස්තුතියි.